හැම තප්පරයකම අපි හිතන්නේ ජීවිතේ සාර්ථකත්වය ගැන. සාර්ථකත්වයේ කරා ගමන් කරන මේ ජීවිත ගමනේ පරාජය වීම, ප්‍රතික්ෂේප වීම වගේම අභියෝග, බාධා, කම්කටොළු වැනි විවිධ වූ පසුබැසීම් වලට අපි මුහුණ දෙනවා. ජීවිතේ අමාරුම කාලවලදී වැටුණු තැන්වලින් නැගිටින්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් අපි අනිවාර්යෙන්ම ශක්තිමත්ව නැගිටින්න ඕන. ඒ ගෙවපු දුෂ්කර අපහසු කාලය අමතක කරලා ඒ දේවල් ගැන හිතන එක නවත්තලා අපේ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න අවශ්‍ය වැදගත්ම දේ තමයි මොටිවේෂන් එක. මොටිවේෂන් කියන්නේ ලෝකේ සාර්ථක වුණු බොහෝ දෙනෙකුගේ සීක්‍රට් එකක්. අපි කරන හැම දෙයකම වැදගත් වෙන්නේ අපේ හිත සහ අපි හිතන විදිය. ඒ නිසා මේ මොටිවේෂන් එක ඕන වෙන්නේ අපේ හිතට. Tamange aramunu walata langa wenna puluwanda kiyana chakitaya boho denek thula thiyena situvillak. Namuth menna me chakitaya kiyana de thiyenaka ape saarthakathwaya wenuwen weda karanna api patang ganne ne. Anith karanawa thamai mata e de karanna ba kiyala hithana eka. දැන් ඒ දේ කරන්න හොඳම වෙලාව නෙමෙයි කියලා නිතරම නෙගටිව් සිතුවිලි වලින් අපි අපේ මනස පුරව ගන්නවා. අනේ සිතුවිලි අපේ ජීවිතවලින් අයින් කරගන්න නම් අපි තුල හොඳ මොටිවේෂන් එකක් තියෙන්න ඕන. ලෝකෙම ජයගනිපු සාර්ථක චරිත ගැන ඔවුන්ගේ ජීවිත කතා පිළිබඳ කියවන්න. ඒ දේවල් ගැන හොයන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට පුළුවන් වෙයි ඍණාත්මක සිතුවිලි සියල්ල අයින් කරලා දාලා පොසිටිව් විදියට හිතන්න වගේම ආත්ම ශක්තිය ගොඩ නගා ගන්න. ඒ දේවල් ඔයාට ලොකු මොටිවේෂන් එකක් වෙයි. සමහර විට කෙනෙක්ගේ වචනයක්, කෙටි රසබර සංවාදයක් පොතක් තුලින් ඔයාට අවශ්‍ය මොටිවේෂන් එක ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ජීවිතේ එම් එකක් තියාගන්න. මතකද අපිට පොඩි කාලේ එක එක විදිහේ එම්ස් තිබුණා. डॉक्टर කෙනෙක් වෙන්න, ටීචර් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක් වෙන්න. ඉතින් නිතරම අපේ ජීවිතේට හීනයක් තියාගන්න. ඒ හීන තමයි අපිව මොටිවේට් කරන්නේ. අනිත් කාරණාව තමයි කිසිම වෙලාවක වැටෙන්න බය වෙන්න එපා. නොබියව ඉදිරියට යාම කියන්නේ හොඳ මොටිවේෂන් එකක්. වැටෙන්න බය කෙනෙක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. පුංචි කාලේ වැටි වැටි අඩිය තියපු නිසා තමයි අද අපි හොඳට අඩිය තියලා ඇවිදින්නේ. වැටෙනවට බය වෙලා හිටියොත් ජීවිතේ අපි හැමදාම ඉන්න එකම තැන. වැටුන තැන්වලදී දුක් වෙන්නේ නැතුව හොඳ මොටිවේෂන් එකකින් වැඩ කරන්න. මොටිවේෂන් එකක් නැත්නම් ජීවිතේ ඉස්සරහට යන එක හරිම දුෂ්කරයි. නිතරම ඔයාගේ ජීවිතේට ඉලක්කයක් තියාගන්න. ඒ දේවල් සාර්ථක වෙනකන් ඔයාගේ ගමන අතරින් ඉන්න. මම කොහොම හරි ඒ දේ කරනවා කියලා සිතේ ඇති කරගන්න සිතුවිල්ල තුලින් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙනවා. ඒ වගේම හොඳ ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඔයාගේ ජීවිතේට එම් එකක් තියාගන්න. එතකොට ඔයාව රිජෙක්ට් කරන්න, ෆේල් කරන්න කාටවත් බැරි වෙයි. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් ආයෙ දවසක මුණ ගැහෙනකම් ඔබට සුබ දවසක්.